අයිවන් කොමදාලට හැමෝම් පරිසමෙන් ඉන්න නේත. ඔනාත අපි අමුද්‍රව්‍ය තුනක් විතරක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් පුඩින් එකක් හදමු. ඉතින් මේ පුඩින් එක මාරුම රසයි කන්න ආස හිතෙනවා. බත් කාලා අතුරුපසක් විදියට කන්න හදාගන්න පුළුවන්. මම මේ පුඩින් එක හදන්න පාවිච්චි කරන්නේ පොල් කිරි. ඉතින් ඔයාලට කැමති කිරි වර්ගකින් හදාගන්න පුළුවන් මේක. පුඩින් මිශ්‍රණය හදාගන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් පළයන් තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔන්න වීඩියෝ ගැන හිතන දේ අදහස් යෝජනාත් පළයන් comment එකක් දාන්න යන්න අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ බෝල් එකක් අරගෙන මේකට ඉස්සල්ලාම බිත්තර තුනක් කඩල එකතු කරගන්න ඕනි. ඉතින් මම මෙතනදී ටිකක් පොඩි බිත්තර තමා ගත්තේ. ඔයාලා ලොකු බිත්තර ගන්නවා නම් දෙකක් වගේ ඇති. මේ විදියට වෙන වෙනම කඩල එකතු කරගන්න. දැන් අපි මේ බිත්තර ටික විනාඩි 2-3ක් හොඳට විස් කරගන්න ඕනි. ඉතින් ආලකාව විස්ක එකක් නැත්තම් ගෑරුපයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ බිත්තර එකේ හොඳට පෙන ගතියනකම් විස් කරගන්න. කලවම් කරගන්න අතරේදී වැල්ල තේ හැන්දක් සහ ලුණු ස්වල්පයක් එකතු කරගන්න. ඉතින් වැල්ල එකතු කරගන්න අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න පුළුවන්. වැල්ල නැත්තම් ඔයාලට පුළුවන් එනසල් කරා දෙකක් වගේ කුඩු කරලා එකතු කරගන්න. ඔන්න මන් දැන් බිත්තර ටික හොඳට විස් කරගත්තා. දැන් ඔයාලට පේනවැත්ති මේ ටිකේ හොඳට පෙන ගතිය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි පාටත් වෙනස් වෙලා තියෙන්නේ. සුදු පාටකට වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි මේකට එකතු කරගන්න ඕනි පැණි. මම මෙතනදී පැණි කෝප්ප භාගයක් එකතු කරගන්නවා. කැමති පැණි වර්ගයක් එකතු කරගන්න පුළුවන් ඔයාලට. සීනි පැණි, කිතුල් පැණි, මී පැණි මේ වගේ පැණි වර්ගයක් එකතු කරගන්න පුළුවන්. පැණි ටික එකතු කරලා ආයෙමත් හොඳට විස් කරගන්න. පැණි ටිකත් එකතු කරලා විනාඩි 3-4ක් වගේ හොඳට විස් කරගත්තට පස්සේ දැන් අපි මේකට එකතු කරගන්න ඕනි කිරි. මම මෙතනදී උකු පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. මේ ලීටර 250ක් වගේ තියෙනවා. ඉතින් පොල් කිරි පාවිච්චි කරලා හදපුවාම මේ පුඩින් එක හරිම රසයි. හැබැයි ඉතින් පොල් කිරි වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් පිටිකිරි වගේ පාවිච්චි කරන්න පුළුවන්. කිරි ටිකත් එකතු කරලා අපි මේක ආයෙමත් විස් කරගන්න ඕනි. විනාඩි 5ක් වගේ එක දිගට විස් කරගන්න. ඔන්න අපි දැන් පුඩින් මිශ්‍රණය හදාගෙන ඉවරයි. කිරි එකතු කරගත්තට පස්සේ මේ ටික හොඳට විස් කරගන්න ඕනි. ඊට පස්සේ අපිට පුළුවන් මිශ්‍රණය පුඩින් බෝල් එකට එකතු කරගන්න. මිශ්‍රණය මේ වගේ පෙරළම එකතු කරගන්න. එතකොට බිත්තරවල තියෙන සුදු පාට සෙවල වගේ කොටස අයින් වෙනවා. ඉතින් මේ මිශ්‍රණයේ උඩ තියෙන පෙන වගේ ටික හැන්දකින් මේ විදිහට පොඩ්ඩක් අයින් කරගන්න. දැන් අපි මේ පුඩින් බෝල් එක උඩින් මේ විදිහට ෆොයිල් පේපර් එකක් හොඳට ආවරණය කරගන්න ඕනි. තඹ ගණිත්ටි වතුර යන්නේ නැති වෙන්න. ඉතින් ඔයාලකව ෆොයිල් පේපර් නැත්තම් හොඳින් තද වෙන පියනක් තියෙන භාජනයක් තෝරගන්න මේ පුඩින් එක හදාගන්න. ඊට පස්සේ අපි මේක හොඳට තඹ ගන්න ඕනි. රයිස් කුකර් එකෙත් ලේසියෙන්ම තඹ ගන්න පුළුවන්. රයිස් කුකර් එකේ පොට් එක හරි එහෙම නැත්තම් ටිකක් ලොකු භාජනයක් අරගෙන මුලින්ම වතුර ටිකක් එකතු කරගන්න. වතුර ටික හොඳින් රත් වෙද්දී භාජනය ඇතුලෙන් කූලින් රැක් එකක් තියාගන්න. කූලින් රැක් එක උඩින් අපිට පුළුවන් පුඩින් බෝල් එක තියලා හොඳින් තද වෙන පියනක් අහලා මේක තඹ ගන්න. විනාඩි 30-35ක් වගේ තඹ ගත්ත නම් ඇති. ඔන්න මේ තියෙන්නේ හොඳින් තඹ ගත්ත පුඩින් එක. ඉතින් මම මේ පුඩින් එක පැයක් වගේ ශීතකරණයේ තියලා තමයි මේ අරන් ආවේ. ඔයාලා මේ පුඩින් එක තඹ ගනිද්දී විනාඩි 30කින් වගේ ටූත් පික් එකක් ගහලා බලන්න ඇතුළ හොඳට තැඹිලාද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි ශීතකරණයේ තියාගන්න අවශ්‍යම නැහැ. දැන් අපිට පුළුවන් මේ පුඩින් එක අවශ්‍ය විදිහට කෑලි කපලා රස බලන්න. ඔයාලා මේක අනිවාර්යයෙන්ම ට්‍රයි කරලා බලන්න. මේ පුඩින් එක හරීම රසයි. මම මේකට උකු පොල් කිරි පාවිච්චි කරපු නිසා රසය ගොඩක් වැඩි මේකේ. හදලා හොඳ නරක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම ඔයාලට මීට කලිනුත් පුඩින් රෙසිපීස් ගොඩක් කියලා දීලා තියෙනවා. ඒවා මගේ channel එකට ගියොත් බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ආයේ හම් වෙනකන් අදට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.